ගරු ඇමතුමා, ඇත්තටම මම අද මේ ප්‍රවෘත්ති බලනකොට විශ්මයට ලක් වුණා. මේ ඩේලි මිර ප්‍රවෘත්තියේ ප්‍රකාශයක් දැක්කා. මේක ඔබතුමාගේ අමාත්‍යාංශයටත් අදාළ වෙන නිසා මම ගරු සභාවට ඉදිරිපත් කරන්නම්. විශේෂයෙන්ම අපේ රටේ ගරු ඇමතුමා විදේශ ආදායම් ලබන ප්‍රධානම ක්‍රියාකලාපයක් තමයි සංචාරක ශේෂය. අද ලක්ෂ ගණනක් සංචාරකයෝ රටට ඇවිල්ලා මේ සංචාරකයෝ ශ්‍රී ලංකා ගුවන්තොටුපලේ රැඳී සිටිනවා. පැය ගණනාවක් ලංකාවට එන්න අවශ්‍ය කරන වීසා ලබා ගැනීම සඳහා ඔන් අරයිවල් වීසා විතරයි දැන් මේ අයට ඉෂ්‍යු කරන්නේ. දැන් මේ මිනිස්සු මං හිතන්නේ වීඩියෝ එකක් හදලා ගරු කතානායකතුමා මේ ෆේස්බුක් එකේ දාලා තිබුණා. අපි දැක්කා මේ 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 සංචාරක කොයි තරම් අපහසුතාවයට ලක් වෙලා තියෙනවද කියන එක. එතකොට අපි අහන්නේ ඉමිග්‍රේෂන් එකේ 110 දෙනෙක්ට හා සමාන ප්‍රමාණයක් නිලධාරීන් හිඟයි. එහෙම තත්ත්වයක් තියෙනකොට ඇයි රජය මැදිහත් වෙලා විශේෂයෙන්ම රටට විදේශ විනිමය ගෙන එන මේ සංචාරක ශ්‍රේෂ්ඨයේ සංචාරකයන්ට වීසා ලබා දීම සඳහා සංවේදී වෙලා ඒ පිළිබඳව යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්න නැත්? අපි දන්නවා ගරු අධිකරණයේ මේ වෙනකොට නඩුවක් තිබෙනවා. ඉතින් ඒකට අපිට සමහරලාට මැදිහත් වෙන්න බැරුව ඇති. හැබැයි රජයට පුළුවන් අවම වශයෙන් මේ ඔන් අරයිවල් වීසා දෙන ප්‍රොසීඩියකට අදාළ නිලධාරීන් ප්‍රමාණයවත් වැඩි කරලා ඒ අයට අවශ්‍ය කරන පහසුකම් ටික ලබා දෙන්න. මොකද ඒකට හේතුව තමයි ගරු කතානායකතුමනි, මේ මේ රටට, අපේ රටට අපකීර්තියක් සහ රටට ලැබෙන ආදායම් තමයි මේ අඩු වෙන්නේ. විශේෂයෙන්ම මේ එන සංචාරකයෙන් ඩොලර් 50ක් ගන්නවා. ඉතින් අපි ඉස්සර අපි දන්නවා 2012 වෙනකම්ම ලංකාවට එන සංචාරකයන්ට වීසා නොමිලේ දුන්නේ. 2012 ඉඳන් 2024 අප්‍රේල් වෙනකම් අපි සිංගප්පූරුව, සීෂෙල්, මාලදිවයින්ට ෆ්‍රී වීසා දුන්නා. හැබැයි සාක් රටවල් වලට ඩොලර් 35යි, අනිත් රටවල් වලට ඩොලර් 50යි. ඉතින් ගරු කතානායකතුමනි, මේ පිළිබඳව රජයේ අවධානය යොමු කරලා විශේෂයෙන්ම මේ රටට එන සංචාරකයන්ට ඒ පහසුකම් ටික ලබා දෙන්න කියන ඉල්ලීමක් කර සිටිනවා. අර මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු කාරණාව සම්බන්ධව විශේෂයෙන්ම ඊයේ කැබිනට් මණ්ඩලයේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. මාලදිවයිනේ මේ වෙනකොට ලංකාවට උනා සමානම දෙයක් වෙලා තියෙනවා. මාලදිවයිනෙත් තෙල් නැවටික ඇවිල්ලා මුහුදේ තියන් ඉන්න විදේශ සංචිත නැතුව ඒ රටට ඇතුල් කරගන්න. ඒක මේ විදේශිකයෙන්ම පිරිච්ච මාලදිවයින්ටත් එහෙම තත්ත්වයක් උදා වෙලා තියෙනවා. අපිට වගේම වෙලා තියෙනවා. ඒ නිසා ඊයේ ඒ සංචාරකෝ දැන් ලංකාවට ඇදෙනවා. ඒ නිසා ඊයේ කැබිනට් මණ්ඩලයේදී තීන්දුව කරා ෆ්‍රී වීසා නිකුත් කරන වැඩපිළිවෙලක් හා මේ වෙනකොට රටවල් 38කට දීලා තියෙනවා ෆ්‍රී වීසා ලංකාවට ඇතුල් වීම. ඒ වගේම ඊට අමතරව ගරු කතානායකතුමනි, ඔන්ලයින් වීසාවල ඇවිල්ලා ගුවන්තොටුපලේ තියෙන තඩබදි, ඒකට මේ නිමල් සිරිපාල ඇමතුමාගේ අමාත්‍යංශයෙන් මේ ඉමිග්‍රේෂන් එකට තමයි ඒක බලපාන දේ. ඊයේ ඒකත් කතා කරලා කිව්වේ ඒ ඔන් අරයිවල් වීසා එකට ඊට වඩා පහසු ක්‍රමයක් ඇති කරන්න කියලා ඒ සම්බන්ධව තී සාකච්ඡා කරා. මං හිතන්නේ ඒක සංචාරකයන්ට හොඳ පණිවිඩයක් බවට පත් වෙවි.